Good morning, Lamai. Epihinang ada dapat obrolan dengan handunula dulu සමජාතීය කලාප සමතුලිතතාවය කියන්නේ ද්‍රව දෙකක් අතර ද්‍රව්‍යයක් ව්‍යාප්ත වෙනකොට කොහොමද සමතුලිතතාවය ඇති වෙන්නේ ඊට අමතරව මේ සමතුලිතතාව වාසියට අපි ගණනය කිරීම සඳහා යොදා ගන්නවා KD කියන එක මත විභාග සංගුණකය මත ව්‍යාප්ත සංගුණකය ඉතින් ගණන් කොහොමද එන්නේ ආරම්භක මේ කියන්නේ මුල්ම කැලරි කියන්නේ පළවෙනි කොටස සරලම කොටස හරහා සාමාන්‍යයෙන් किसी हम द्राव का देखा दे ला द्राव या प्याप तो कर ले को केडी हो जाने देना वाह हमने तंग केडी दी ला अपने कहाँ ना कुछ रख दिया वेला तीन फुल वाले किया लेकिन आधा मन छोटा किया ये पढ़ना कैडवांस है ना इधर बड़ा तो आधा मामा कराने बाला फुल तो बनी समाहर ये वस ये ना माँ एक द्राव के कदी बिना आखा අදාපි ගණන් හදන්නේ හරිද හරි අද මාතෘකාව ලියා ගන්න එක් ද්‍රාවකයක් තුලදී එක් ද්‍රාවකයක් තුලදී ද්‍රව්‍යයක් විකරණය වූ විට द्रव्य विकरणे उविट तवेना सुविट केडी यदीम तम व्याप्ति नियमे यदीम व्याप्ति नियमे यदीम දැන් චුට්ටක් බලාගමු අපි ගානක් එකම යන් බලන්න මේක චුට්ටක් ලියා ගන්නකෝ ඒනම් ඇරොමැටික සංයෝගයේ ඒනම් ඇරොමැටික සංයෝගයේ 3.35 ග්‍රෑම් 3.35 ග්‍රෑම් CCl4 ඝන සෙන්ටිමීටර 50ක් සහ CCl4 ඝන සෙන්ටිමීටර 50ක් සහ ජලය ඝන සෙන්ටිමීටර 100ක් සමග ජලය ඝන සෙන්ටිමීටර 100ක් සමග සොලවන ලදී ජලය ඝන සෙන්ටිමීටර 100ක් සමග සොලවන ලදී සමතුලිත අවස්ථාවේදී සමතුලිත අවස්ථාවේදී කාබනික ස්තරය තුල පවතින කාබනික ස්තරය තුල පවතින ඒහි ස්කන්ධය एही स्कंदय दशम हयाई पहाई ग्राम वे दशम हयाई पहाई ग्राम वे CCl4 सह जलयातर CCl4 सह जलयातर एहि व्याप्ति संगुणकय एहि व्याप्ति संगुणकय दशम पहाई पहाक वेनम दशम पहाई पहाक वेनम जलय तुलदी जलय तुलदी एहि विघटन प्रतिशतय सयन्न जलय तुलदी
ඒහි විඝටන ප්‍රතිශතය සොයන්න. දැන් බලාගන්න මේ වගේ ගණන් කාවොත් එහෙම කොහොමද හදන්නේ කියලා. දැන් ඉස්සෙල්ලා මේගොල්ලෝ කියලා තියෙන මොකද්ද බලාගන්නකෝ. A නම් aromatic hydroxy කියන aromatic සංයෝගයේ 3.35 ග්‍රෑම් තමයි අරන් තියෙන්නේ. දිය කෙල්ල විස්තර දෙපැත්තට යවන්නේ කොච්චරක්ද? CCl4 සහ ජලය දෙන්න ඉන්නේ කාබනික කලාපයයි ජලීය කලාපයයි. ඔන්න මෙතන තියෙනවා ජලීය කලාපය. CCl4 ඉන්නවා. ඒ කියන එකේනා තමයි කලාප දෙක තුනම ව්‍යාප්ත වෙන්නේ. හරිද? මේ කතන්දරේ කියලා තියෙනවා. ඊට පස්සේ මේ දෙක තුනම A-වල ස්පන්දය වෙන්නේ කොච්චරයිද? Ma වෙන්නේ 3.35 ග්‍රෑම්. ඔය ගැත්තේ අපිට තියලා තියෙනවා. ඊට පස්සේ ආයෙ කියන මොකද බලා ගන්න. කාබනික ස්තරය තුල පවතින A-හි ස්කන්ධය. CCl4 වල තියෙන ස්කන්ධය දීලා තියෙනවා 0.65 ග්‍රෑම් කියලා. මේක දීලා තියෙනවා. ඊට පස්සේ අහනවා CCl4 සහ ජලය අතර ව්‍යාප්ති සංගුණකය. දැන් කලින් කියලා තියෙන්නේ CCl4නි. ඒක නිසා අපි උඩින් ලියන්නේ A කියන එකේ නා. A වල සාන්ද්‍රණය CCl4 තුල. බෙදනවා කාගෙන්ද? A වල සාන්ද්‍රණය ජලීය කලාපය තුල. මේක දීලා තියෙනවා 0.55 කියලා. දැන් මේ දශම සංඛ්‍යාවක් ආවා කියලා කියන්නේ ඔයගොල්ලෝ මෙතනින් තේරෙනවා. A කියන එක නම් වැඩිපුර ද්‍රාව්‍ය වෙන්නේ කොහෙද? ජලීය කලාපයේ තුල කියන එක. හරි මේ යටින් කියන එක නම් ලොකු වුණාම තමයි මෙතන දශම සංඛ්‍යාවක් එන්නේ. සමහර STQ ඔයක ගන්න පුළුවන්. වැඩිපුර මෙන්න මේක්ෂරත් වගන්තියක් කියනවා මෙන්න මේ මේ ප්‍රමාණය කියලා. පළවෙනි වගන්තිය කියනවා ඒ වඩා ද්‍රාව්‍ය වන්නේ ජලීය කලාපයේ තුල. එතකොට හරි මෙන්න මෙතන දශම සංඛ්‍යාවක් ආවා කියලා කියන්නේ හොඳින් දිය වෙන එක නා ඉන්නේ කවුරු විදිහටද? හරේ විදිහටයි නේ. එතන හරේ විදිහට ඉන්න නිසා තමයි අපිට මෙතන දශම සංඛ්‍යාවක් හම්බ වෙන්නේ. ඊට පස්සේ අපෙන් අහනවා මොකක්ද ජලීය කලාපයේ තුලදී ඒහි විඝටන ප්‍රතිශතය. ඒ කියන්නේ මෙතනදී ඒ කියන එක්කෙනා කවුරු හරි බවට පත් වෙලා තියෙනවනේ නේද? එතන ඒ කියන එක්කෙනා විඝටනය වෙලා තියෙනවා වෙනත් සංකරකයක් බවට. එතන මම ඔයගොල්ලන්ට කිව්වා අර KD දානකොට මුලින්ම අපිට KD දාන්න පුළුවන් වෙන්නේ අදාළ ද්‍රාව්‍ය ද්‍රාවක දෙක තුලම එකම අණුක ආකාරයට පවතිනවා විතරයි කියලා. එතකොට මෙතනදී ඒ කියන්නේ කෙනා විඝටනය වුණාට පස්සේ ඔය විඝටනය වුණේ කියන්නේ අපිට පුළුවන් ද KD දාන්න? එතකොට එතෙන්ද KD දාන්න බෑ. එහෙනම් අපි දාන්නේ කවුරු සඳහා විතරයිද? අර එකම අණුක ආකාරය. ඒ කියන්නේ ඒ ඒ ස්වභාවයෙන්ම ඉන්න එක්කෙනාට විතරයි අපි KD දාන්නේ. හරිද? අර සුට්ටක් අපි ලියාගෙන ඉස්සෙල්ලාම ගැටලුවට අනුව ගැටලුවට අනුව ඒ ජලීය කලාපය තුලදී ඒ ජලීය කලාපය තුලදී විඝටනයට ලක්වන බව පෙනේ. විඝටනයට ලක්වන බව පෙනේ. KD යෙදිය හැක්කේ KD යෙදිය හැක්කේ එකම අණුක ආකාරයෙන් පවතින එකම අණුක ආකාරයෙන් පවතින ද්‍රව්‍ය සඳහා පමණක් වන බැවින් ද්‍රව්‍ය සඳහා පමණක් වන බැවින් KD භාවිතයෙන් KD භාවිතයෙන් විඝටනයට ලක් නොවු විඝටනයට ලක් නොවු ඒ ප්‍රමාණය සොයාගත හැක. විඝටනයට ලක් නොවු ඒ ප්‍රමාණය සොයාගත හැක. හරි දැන් බලාගන්න එහෙනම් ඔන්න මෙතනදී මම දැන් කිව්වා ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා CCl4 තුල තියෙන A වල ස්කන්ධය කොච්චරද කියලා දීලා තියෙනවා. එහෙනම් දැන් මම මෙතනින් හොයන්න යන්නේ ජලීය කලාපය තුල නිදහසේ එහෙම නැත්නම් A විදිහටම ඉන්න
ප්‍රමාණය කොච්චරද කියලා හොයාගන්න. එහෙනම් බලමු CCl4 තුල කොච්චරද වෙන්නේ 0.65යි. දැන් සාන්ද්‍රණය අපිට එක්ක ප්‍රකාශ කරන්න පුළුවන් ග්‍රෑම් ගණන් ඩෙසිමීටරයට වඩා. එහෙම නැත්නම් මවුල ගණන් ඩෙසිමීටරයට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මම මෙතන කියන්නේ ඒ මවුල කරන්නේ අපි බෙදන්නේ කැපිටල් M වලින් නේ මවුල ස්කන්ධය දීලා නැහැ නේ. ඒක නිසා මම කියලිම මෙතන අදර්ශ කරන ග්‍රෑම් සර්. 0.65 ග්‍රෑම් තියෙන්නේ කොච්චර පරිමාවක් තුලද? CCl4 ඝන සෙන්ටිමීටර 50ක් සහ මෙයාගේ ඝන සෙන්ටිමීටර 100ක් දීලා තියෙන්නේ. නේද? ඒක නිසා සාන්ද්‍රණය බලන්න මම මේ බෙදනවා 50යි ඝන සෙන්ටිමීටර වල. හරිද? මේක බෙදනවා බෙදනවා කියන නිසා මම මේක වැඩි කිරීම දාලා ලියා ගන්නම්. මෙතන 100යි ඝන සෙන්ටිමීටර. අපි දන්නේ නැහැ ඒ වල තියෙන නිදහස් A ස්කන්ධය කොච්චරද කියලා. ඒක නිසා මම මෙතන ලියා ගන්නවා මේක MA කියලා. හරිද? මේක සමාන වෙනවා කියන 0.5යි 5ට. දැන් සුළු කරලා දාන්න බලන්න 50යි 2යි ඒ කියන්නේ 1.3යි ග්‍රෑම් බෙදීම M සමාන වෙනවා කියනද? 0.5යි 5ට. එහෙනම් මෙතනින් අපිට පුළුවන් හොයාගන්න M වල ස්කන්ධය කොච්චරද කියලා. හරිද? 1.3 බෙදීම 0.5යි 5. සමානයි මේ තියෙන මොකද්ද? ජලීය කලාපය තුල නිදහස් A ප්‍රමාණය. නිදහස් කියලා කියන්නේ AA විදිහටම ඉන්න එක්කෙනාගේ ස්කන්ධය මෙතන හොයාගන්න. මෙතන බලාගන්න 130යි කියලා ගත්තොත් එහෙනම් 130 බෙදීම 5. පහින් බෙදුවොත් එහෙම කීයද වෙන්නේ? 2යි 3යි 36යි 11යි ඒ කියන්නේ 26ක් 26 බෙදීම 11ක් නේද වෙන්න ඕන. 2.5 අනික අද ඉන්නේ කියලා නෑ. වාචනීය උනහම මුළු A ස්කන්ධය කියලා කියන්නේ ජලය තුල නිදහස A මම එහෙම දාන්නා ජලය තුල නිදහස A දන ජලය තුල විඝටනය වූ ප්‍රමාණය දන CCl4 තුල පවතින ප්‍රමාණය මේ දිගට වෙන්නේ නේද? ඒ වලට වෙන වැඩි වෙන ටිකක් ජලීය කලාපයට යනවා ටිකක් ඒ CCl4 තුල ඉතුරු වෙනවා ජලීය කලාපයට යන ප්‍රමාණය විඝටනයේ වෙලා සහ නිදහසේ විදිහට ඉන්නේ. ඉතින් මුළු ස්කන්ධයේ වෙලා තියෙන 3.35යි. ජලය තුල නිදහසේ ඉන්න ප්‍රමාණය අපි දැන් හොයාගත්තා 2.36යි. විඝටනයේ වූ ප්‍රමාණය අපි දන්නේ නැහැ. මෙතන ඉන්නවා 0.6යි 5. සුළු කරපුවාම අපිට කොච්චරද වෙන්නේ බලන්නකෝ. 2.36 6 5 11 1 එකක් ඉතුරුයි 10යි 3.01 සමානයි 3.35යි ධන m විඝටනය. 35 3 4ක් අඩු කරනවා කියලා කියන්නේ 0.34යි ග්‍රෑම් වෙනවා විඝටනය වූ ප්‍රමාණයට. විඝටනය වූ ස්කන්ධය වෙලා තියෙන්නේ මෙන්න මෙච්චර. හරිද? එතන මුළු ස්කන්ධයෙන් ඔච්චර ප්‍රමාණයක් ආවේ. අපෙන් අහන්නේ ජලීය කලාපය තුලදී විඝටනය වූ ප්‍රමාණය. ජලීය කලාපය තුලදී කොච්චරද? 2.36යි 0.34. එහෙනම් විඝටනය වූ ප්‍රතිශතය වෙන්නේ 0.34ක් විඝටනය වුණේ කොච්චරකින්ද? මුළු ප්‍රමාණය වුණේ 0.23යි 34යි
ජලීය කලාපය තුලදී මෙයා විඝටනය වෙනවා වෙනත් කිසියම් දෙයක් බවට. අපිට හැබැයි දාන්නේ KD කෙනෙක් දාන්නේ එකම අණුක ආකාරයෙන් පවතින සඳහා විතරයි. එකම අණුක ආකාරයෙන් පවතින ප්‍රමාණය හොයාගන්න ඒකට ප්‍රත්‍යක් දෙන්න KD. KD දන්නවා CCl4 තුල තියෙන ප්‍රමාණය දන්නවා. එහෙනම් ඒ අසුරෙන් හොයාගන්නවා ජලීය කලාපය තුල නිදහස් ඒවල සාන්ද්‍රණය. එතකොට මම සාන්ද්‍රණය වෙනුවට ගත්තේ මොකද්ද? මේක ස්කන්ධය මෞලික ස්කන්ධයෙන් බෙදුවත් එකම එකමකින් බෙදන්න ඕන නිසා එකත් ඇරලා ග්‍රෑම් ගණන සෙන්ටිමීටර වලින් තමයි සාන්ද්‍රණය ප්‍රකාශ කරන්නේ. එතකොට ග්‍රෑම් වලින් අපිට මෙතනින් හම්බ වෙනවා ජලීය කලාපය තුල නිදහස් ඒ ස්කන්ධය කොච්චරද කියලා. මුළු ස්කන්ධයක විසිරලා තියෙන 3.35යි. ওই 3.35ට වෙනවට 3ක් තියෙනවා නේද? ටිකක් නිදහසෙයි. තව ටිකක් විකටණය වෙනවා. තව ටිකක් CCl4 තුලට ගමන් කරනවා. එතන අපිට මෙතනින් හොයාගන්න පුළුවන් එහෙනම් විකටණය වූ ස්කන්ධය හේතුව නිදහස් ඒ සාන්ද්‍රණය ජලීය කලාපය තුල සහ නිදහස් ඒ සාන්ද්‍රණය CCl4 තුල ගන්න නිසා. හරිද? විකටණය වූ ප්‍රතිශතය බලාගන්න ජලීය කලාපය දෙකේ 2.7යි. ඒකෙන් විකටණය වුණා මෙන්න මෙච්චර ප්‍රමාණය. එහෙනම් සිය කොච්චරද කියලායි බලාගන්න තියෙන්නේ. හරිද? හරි ලියාගන්න බලන්න.
जलय तुल द्राव्यताव जलय तुल द्राव्यताव हेक्सेन तुल द्राव्यताव मेन हेक्सेन तुल द्राव्यताव मेन तुन गुणय की तुम गुनाय की अम्ले दा हतराय दशम पहाई ग्राम अम्ले दा हतराय दशम पहाई ग्राम जलय घन सेंटीमीटर सीएक् सह जलय घन सेंटीमीटर सीएक् सह हेक्सेन घन सेंटीमीटर सीएक् समग हेक्सेन घन सेंटीमीटर सीएक् समग होंदिन सोलवन लदी හොඳින් සොලවන ලදී. සමතුලිත විට සමතුලිත විට හෙක්සේන් ඝන සෙන්ටිමීටර් 50ක් තුල හෙක්සේන් ඝන සෙන්ටිමීටර් 50ක් තුල एच एक दशम हाई ग्राम पवती एच एक दशम हाई ग्राम पवती जलय तुलदी जलय तुलदी अम्लये विघटन प्रतिशत स्वयं जलय तुलदी अम्लये विघटन प्रतिशत स्वयं पुट गा होंगे निश्चय के जलय कला दुष्प्रमाण आगे विघटन प्रतिशत भागना
जलीय कलाघटने प्रमाण जलेव सह हेक्से जले तुरदी अम्ले विघटन पछाते हाँ एक है ना पिकात तो अपने हैं माँ मूलो एच्चे एक ही अलग किने का पूर्वोटे अंडो ने एच्चे विशेला पावती ने को है द जलीय कलापे तुल एक ही ना माँ जलीय कलापे तुल पावती ने एच्चे सहा अनिते के ना वे निकाव द हेक्सेन तुल पावती ना एच्चे ඊට පස්සේ ආයිගුල්ලන් ජලීය කලාපය තුළ විඝටන ප්‍රමාණය ගහන නිසා ඊට පස්සේ අපි දැනගෙන තියෙන්න ඕනේ ජලීය කලාපය තුළ විඝටනය කියන එක නිසා මෙතනදි මොකද වෙන්නේ මෙන්න මේ තියෙන HA කියන එකේනා පවතිනම කොහොමද නිදහස් HA සහ විඝටනය වූ HAS හරිද හරි දැන් මොකද වෙන්නේ කියලා බලා ගන්න මුළු HA කියලා තියෙන කොච්චරයිද මුළු HA ප්‍රමාණය 14.5යි ගෑ මේක දීලා තියෙනවා ඊට පස්සේ ජලීය කලාපය තුළ මෙන්න මේ විදිහට ගන්න නේද අපි බලාගෙන යන ගාණු කොහොමද වෙන්නේ කියලා HA කියන අම්ලයේ ජලය තුළ ද්‍රාව්‍යතාව හෙක්සීන් වල මෙන් තෙගුණයේදී एक है ना फिर गत्तों पे हम केडी पे नहीं के ना एक छे पे ना वह जलीय खालाप है तूल एक एक ये लेके ना पे ना वह हेक्सेन तूल एक वालों की है ना भी दिखाता जलीय तूल द्राव्य था वह हेक्सेन वाला में तुम कौन है क्या दिला ते हमें हेक्सेन वाला एक्स ना मित्र ने मुखार दे बे नहीं तो ना एक्स बन एक है ना फ KD කියන්නේ කෙනා කොච්චරයි කියලාද? තුනක් කියලා හොයාගන්න පුළුවන්. ඉස්සෙල්ලාම හොයාගත්තේ මෙන්න මේ කතන්දර. ඊට පස්සේ දෙවෙනි එක කියනවා ඒගොල්ලෝ මොකද්ද කියන්න බලන්න. සමතුලිතතාවයේදී හෙක්සේන් ස්වරයේ ග්‍රෑම් සිටිවිට 50ක් තුල 1.6ක් ගෑම් තියෙනවා. දැන් වත්තොත් එහෙනම් අපි අරගෙන තියන්නේ කලාප දෙක වෙන්නේ කවුද? जलय सीआई हेक्सेन सीआई ने मिन्न මේ දෙන්නම තුල තියෙන ප්‍රමාණය තමා දීලා තියෙන කොච්චරයි කියලාද 14.5 ග්‍රෑම් කියලා දීලා තියෙනවා හරිද මේගොල්ලෝ කියනවා හෙක්සේන් කියන කෙනාගේ ඝන සෙන්ටිමීටර් 50ක් තුල කොච්චරක් තියෙනවද 1.6 ග්‍රෑම් ඉන්නවා කියලා ඝන සෙන්ටිමීටර් 50ක් තුල තියෙන 1.6 ග්‍රෑම් නම් ඝන සෙන්ටිමීටර් 100ක් තුල කොච්චරක් වෙන්නවද ඒ වගේ දෙගුණයක් වෙන්න ඕන. එහෙනම් මෙතන තියෙනවා වගේ දෙගුණයක් මෙතන තියෙනවා 3.2 ග්‍රෑම් වෙනවා හෙක්සේන් ස්තර තුල HA ස්කන්ද. එහෙනම් බලාගමු දැන් බලාගන්න HA කියන එක නා ටිකක් විඝටනය වෙනවා. මම දානවා මෙහෙම. තව ටිකක් නිදහසේ පවතිනවා. අපි දැන් KD දාන්නේ නිදහසේ පවතින ප්‍රමාණය. ඒක දැන් මම හොයන්න යනවා. ජලීය කලාපය තුල නිදහස් HA කොච්චරද කියලා. KD සමානයි ජලීය කලාපය තුල තියෙන කොච්චරයිද ස්කන්ධය මම එම් කියලා හිතන්න. පරිමාව ඝන සෙන්ටිමීටර 100යි. වැඩි කරනවා මෙයාගේ පරිමාව ඝන සෙන්ටිමීටර 100යි තියෙන ස්කන්ධය 3.2යි ගැ. CTC කැපිලා ගියා KD වල අගය අපි දන්නවා 3යි කියලා දීලා තියෙනවා. එහෙනම් M වල අගය වෙන්නේ කොච්චරද වෙන්නේ? 3.2යි කියලා කියන්නේ M සමානයි 6යි 9.6ක් වෙනවා. හරිද? ඔය තියෙන නිදහසේ පවතින ප්‍රමාණය. එහෙනම් දැන් මේ සමීකරණයට ආදේශ කරනවා 14.5 සමානයි 9.6ක් නිදහසේ තියෙනවා.
इच्छे विघटने वेला तीयनवा तुनाय दशम तुन देखा ग्रह CCL4 दन हेक्सेन करे तो वे ऐतबार डे दाह हतराय दशम पाखाई समानाई हताई अटाई नवे आई तुनाय दोरहाय दशम आटे दन इमिच्छे दोरहाय दशम आटा कार्डोर कम किए तो वे ने पाखाले वे मिनाटा हताई इतना तुनाय ने दिए ने तो ने देखा क्या था एक अन्य विघटन उ एचए वेन तो चराय इकाई दशम हताई गए अपे कहानी विघटन उ प्रतिशत है यार इधर बालान में बालान इकाई दशम हताक तीन ने कौन चराक तो लगा दा ने जल्दी खराब ही तो तीन कौन चराय नामे आई दशम हाया आई इकाई दशम हताई के लिए ने दाहा तो ना आई इकाकी तो रोई इकोला है ने इकोला है दशम तो नहीं ना सीएल के कुछ राज्य के लाये बालान लो पर मैंने मैं एक व्यक्ति ने किया विकेशन ने वो प्रतिशत है बंदों ने उनमें प्रमाण है रिविशन ने का पटांग हम इदा अठ दोलह क्लास अठ दोलह स्कूले पटांग करता हम दाह तो नहीं रामा ये तो बहुत विच दावस तूने के दिस आप जिस तूने कराई कर काली करा वगैरह में डिवीशन वगैरह का क्या नंबर आ गयी ना मैं खसूंगे पेपर क्लास हवस इकन अपने तर में क्या अगर उत्तर एंड होने वाले उन्हें एकदम सात से पति में कोला दशम तो ना उत्तर एक जिद के लिए बाला करने दें इस से तब गाना की उम्मीद है में क्या ते मामा बीते टाइम वो प्रमाण या कुछ चलाते क्या नहीं को होया नहीं कर तब में क्या नवान जालीय के आई द्रावणे का सांस जालीय के आई द्रावणे का सांजने दशम पहाई माउल गण डेसीमीटर है टेबे जालीय के आई
द्रावणयक सांद्रणय दशम पहाई मौल घन डेसीमीटर वे मेम द्रावणेट आई टू अडंगु साइक्लोहेक्सेन සම පරිමාවක් එකර හොඳින් සොලවයි සම පරිමාවක් එකර හොඳින් සොලවයි සමතුලිත වූ විට සමතුලිත වූ විට जलीय स्तर घन सेंटीमीटर दहायक समग जलीय स्तरे घन सेंटीमीटर दहायक समग प्रतिक्रिया विमट मिन्म CCl4 स्तरे घन सेंटीमीटर दहायक समग प्रतिक्रिया वीमट दशम देखाई मौल घन डेसीमीटर सोडियम थायोसल्फेट Na2S2O3 घन सेंटीमीटर 30 वेवे जलीय स्तरे दहायाई CCl4 स्तरे दहायत समग प्रतिक्रिया विमट दशम देखाईयं सोडियम थायोसल्फेट घन सेंटीमीटर 30 वेवे CCl4 सह जलय अतर अयदीनि व्याप्ति संगुणकय जलीय स्तरे मुलवाईटू सांद्रणय जलीय स्तरे I3 माइनस सांद्रणय इलंगेक जलीय स्तरे अति I माइनस सांद्रणय I2 equals I minus equals
I two than I minus. Samatu pratya vartai. I three minus kene kena hadana. යන සමතුලිතය සඳහා KC හත් කරන්න බණ්ඩක
මොකද වෙන්නේ සාමාන්‍ය අපි දන්නවා සෝඩියම් පාසල්ෆේට් ටික ප්‍රතික්‍රියා කරන මෙතන ඉන්න I2 I2 අඩු වෙන්න මෙතනදී මොකද වෙන්නේ මෙන්න මෙතනින් ගැලවිලා ඇවිල්ලා මෙයා මොකද වෙන්නේ ආය සෝඩියම් පාසල්ෆේට් සමග අනුමාපණය සඳහා වැය වෙනවා මොනචිත ක්‍රියා ගන්නද ජලීය කලාපය තුලදී නැත්නම් ජලීය ද්‍රාවණය තුලදී ජලීය ද්‍රාවණය තුලදී I2 I2 I minus සමග ප්‍රතික්‍රියා කරමින් I minus සමග ප්‍රතික්‍රියා කරමින් I3 minus සාදයි I3 minus සාදයි सोडियम थायोसल्फेट समग्र अनुमापने करने बिटर सोडियम थायोसल्फेट समग्र अनुमापने करने बिटर निदहस आई चू में मा निदहस आई चू में मा I3 minus තුල පවතින I2 ද අනුමාපණය සඳහා වැය වේ අනුමාපණය සඳහා වැය වේ එනම් ජලීය ස්තරයේ පවතින මුළු I2 जलीय स्तरे पवतिन मुलु I2 सोडियम थायोसल्फेट समग प्रतिक्रिया वे හරි දැන් මෙතනදී ඒගොල්ලෝ අපි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මොකද්ද ජලීය ස්තරයේ ඇති I2 සාන්ද්‍රණය කියලානේ එනම් මම දැන් ප්‍රතික්‍රියාව ලියා ගන්න. ඒ කියන්නේ මෙතනදී මොකද වෙන්නේ I2 කියන එක කෙනා ගත්තොත් එහෙම මුළු I2 කියලා කියන්නේ නිදහස් I2 ජලීය කලාපය තුල I3 minus තුල ඇති I2 ජලීය කලාපය තුල ධන CCl4 තුල පවතින I2 හරි දැන් මෙන්න මෙයා තමයි විකරණය වෙලා තියෙන්නේ අපිට KD මෙයාට දාන්න බෑ केडी दांत पुराने निदहा साइटों सदाहा काम। लेकिन मुझे तो वैनी किया बाला गांडर। अपने गहन ने निदहा साइटों ने मुलु साइटों प्रमाण है इधर। तार साल फेटे का अनुमान पुनेगर। ऐसे नमाने होयांडे निस्सलाम। जलीय खालाप ये तुले साइटों सांचन है। प्रतिक्रिया वैने साइटों दाने सोडियम तार साल फेट වලින් හැදෙනවා කවුද Ni සහ Na2S4O6 දෙකයි මෙතන දෙකයි ප්‍රමාණය කොච්චරයි කියලා දීලා තියෙන්නේ දශම දෙක වැඩි කිරීම 30ක් කියලා තියෙනවා දශම දෙක වැඩි කිරීම 30 වැඩි කිරීම 10 වින 3යි ඒ කියන්නේ 6 වැඩි කිරීම 10 වින 3යි මවුල එහෙනම් I2 වෙන්නේ එකකින් භාගයයි तूने वैडी किरी में दहाई रीना तूने आई माउल ये ना आई टू सांचने क्या ने कुछ रखते दशमा तूने आई ने तूने वैडी किरी में दहाई रीना तूने माउल वेदना कुछ रख दी ने दहाई वैडी किरी में दहाई रीना तूने आई गाने डिसीमी ने तोड़ तब इन्हें में तो नहीं काम बोलना वा दशमा तूने आई माउल गाने डिसीमी जलीय स्तर जलीय स्तर मैनसाजने वाला
කේරි ඒගොල්ලෝ කියලා තියෙනවා මොකක්ද කියලා තියෙන බලන්න සයික්ලොහෙක්සේන් සහ CCL4 නේ CCL4 සහ ජලය අතර I2 විභාග සංගුණකයේ 50යි කියලා ලියගන්න KD I2 CCL4 බෙදීම I2 ජලීය කලාපය තුල මේක දීලා තියෙන කොච්චරයි කියලාද 50යි කියලා එතකොට I2 CCL4 තුල සාන්ද්‍රණය වෙන්නේ කොච්චරද ළමයි CCL4 වෙලා තියෙන අක්‍රමාණියම නේද 0.3යි මවුල ගන්න ඩෙසිමීටරෙම මේකත් වෙන්නේ එතකොට මෙතන වෙන්නේ 0.3යි මවුල ගන්න ඩෙසිමීටරට බෙදීම I2 නිදහස් ජලීය කලාපය තුල සමානයි 50යි එනම් මෙතනින් ගන්න පුළුවන් I2 ජලීය කලාපය තුල නිදහස් ප්‍රමාණය 0.3 බෙදීම 50යි කියලා. මවුල දන ඩෙසිමීටරයට. හරිද? ඔන නිදහස් I2 ප්‍රමාණය හොයාගත්තා. නිදහස් I2 දන්නවා, මුළු I2 දන්නවා. එහෙනම් එතනින් හොයාගන්න පුළුවන් I3 minus තුල පවතින සංජනනය. අර මෙච්චර කොච්චරද වෙන්නේ කියලා? 0.3යි කියලා කියන්නේ. කොච්චරද වෙන්නේ බලන්න තමයි. 300යි කියලා කියන්නේ 6යි නේ. 6 වැඩි කිරීම 10 වෙන කොහොමද වෙන්නේ? 10 වෙන 3යි මවුල ඝන ඩෙසිමීටරයට. අඩු වෙන්නේ නැහැ නේ හරි. අන්න මෙතන තියෙන 6 වැඩි කිරීම 10 වෙන 3යි I2 නිදහස් සාන්ද්‍රණය. එතන මම කියවනේ මුළු I2 වෙන්නේ මෙච්චර ප්‍රමාණය මුළු I2 ජලීය කලාපය තුන පවතින මුළු I2 කියලා කියන්නේ මෙන්න මේ දෙකේම එකතු වන මුළු I2 කියලා කියන්නේ නිදහස් I2 සහ I3 minus තුල පවතින I2 වල එකතුවටනේ නේද එහෙනම් මෙතනින් අපිට හොයාගන්න පුළුවන් I3 minus තුල පවතින I2 නැත්නම් I3 minus සාන්ද්‍රණය මුළු ගණන අපිට ආවේ 0.3යි ඒ කියන්නේ මම මේක ලියන්නම් 300 වැඩි කිරීම 10 වෙන 3යි කියලා. හරිද? 300 වැඩි කිරීම 10 වෙන 3යි මේකෙන් අඩු කරනවා 6 වැඩි කිරීම 10 වෙන 3යි. ඒක අපිට වෙනම කොච්චරයි කියලා දෙන්නේ? 294 වැඩි කිරීම 10 වෙන 3යි මවුල ඝන ඩෙසිමීටරයට. එහෙම නැත්නම් 0.294යි මවුල ඝන ඩෙසිමීටරයට දැන් බලන්න ආරම්භයේදී i minus 0.5ක් එකට එක ප්‍රතික්‍රියා කරලා තියෙනවා මම හිතුවොත් එහේ මෙතනින් x කියන ප්‍රමාණයක් යනවා කියලා මෙතන හැදෙන්නේ x ප්‍රමාණයක් නේ නේද අපි x වල අගය දාගත්ත 0.294 එහෙනම් 0.5න් i minus කොච්චරක් ඉතුරු වෙලා තියෙනවද 500 294ක් අඩු කරනවා කියලා කියන්නේ 300යි 206ක් නේ වෙන්නේ 0.2.6ක් කියලාවා දැන් ඉතුරු වෙලා තියෙන i minus සංජනනය ජලීය කලාපය තුර නිදහස් i2 සංජනනය හොයාගත්තා 0.2.6යි කියලා එහෙනම් දැන් අපි ඔක්කොම ටික දන්නවා i3 minus සංජනනය දන්නවා නේද i2 සංජනනය දන්නවා i minus ඉතුරු ලා ටික දන්නවා එහෙනම් kc වලගේ හොයන්න ඇති එහෙම බලන්න කරලා තියෙන ග්‍රාම් අපිට තියාගන්න මෙතනදී ඔළුවට යන්න ඕනේ සෝඩියම් තාසල්ෆේට් සමග අනුමාපනයේදී නිදහස් i2 කියන්නේ i3 මුළු i2 ඒ කියන්නේ i3 minus තුල තියෙන ටික සහ නිදහස් i2 ඔක්කොම ප්‍රතික්‍රියා වෙනවා කියන එක තමයි ඔතනින් ප්‍රධාන වශයෙන් ඔළුවට යන්න ඕනේ
හරිද මම ආයෙ චුට්ටක් කියා දෙන්න බලා ගන්න ජලීය කලාපය තුල තියෙනවා i minus කෙනෙක් ඇතරයි minus CCFO තුල දියවෙන්නේ නැහැ අයියා අයනික ද්‍රාවණයක්නේ අයනික ද්‍රාවණ නිද්‍රවීය ද්‍රාවක තුල තියෙනවෙයි එතන මේකට දාලා තියෙනවා CCl4 තුල දිය කරපු i2 දාපුවාම i2 කියන එක නා කාබනික කලාපයයි ජලයයි දෙක මැද දියවෙලා යනවා ව්‍යාප්ත වුණහම මොකද වෙන්නේ බලා ගන්න මෙතනදී දෙපැත්තටම විසිරලා යනවා කියලා කියන්නේ මේ i2 කියන කෙනාද ජලීය කලාපයට පැමිණලා තියෙන. ජලීය කලාපයට ආවම මෙතික ප්‍රතික්‍රියා කරන බලාගෙන ඉන්නව කවුද i- කෙනෙක්. i2 i- එක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා i3- මේක ඒගොල්ලෝ කියලා තියෙන විදිහට සමතුලිතයක් විදිහට ඉන්නේ. හරිද? එතකොට අපි දන්නේ නැහැ ජලීය කලාපය තුර නිදහසේ කොච්චරක් වෙනවද? ij- එක එකතු වෙලා කොච්චරක් වෙනවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි මෙන්න මෙයාගේ ආරම්භක සාත්‍රණයේ දීලා තියෙනවා දශම 5යි කියලා. සම පරිමාවක් ගන්න නිසා අනුමාපණය සඳහා 10 10 අරගෙන තියෙන නිසා මම කෙලින්ම ගත්තා මෙතන පරිමාව දෙකම සංගණන සිද්ධි 10 ගන්න තියෙන කියලා. ඒකද i- වල සාත්‍රණය වෙනස් වෙන්නේ නැහනේ පරිමාව වෙනස් වෙනවා කියලා නේද? ඊට පස්සේ මොකද කරලා තියෙන බලා ගන්න. ඒගොල්ලෝ දෙකෙන්ම 10 10 අරගෙන සෝඩියම් කාල්සල්ෆේට් එක අනුමාපණය කළා. හරිද? يعني කයිජේ මයිනස් සාන්ද්‍රය කියලා ගන්න පුළුවන් අපි. තව ටිකක් කියනවා CCl4 ස්තරය තුළ නිදහස් අයඩින් විදියට. මෙන්න මෙතනදී සෝඩියම් ට්‍රයිසල්ෆේට් එක අනුමාපණය කරද්දී මෙන්න මේ දෙන්නම අනුමාපණය වෙනවා. හරිද? දෙන්නම අනුමාපණය වෙනකොට අපි අනුමාපන ප්‍රතික්‍රියාවලිය ගන්නවා. සෝඩියම් ට්‍රයිසල්ෆේට් මවුල හෙව්වා. මවුල ස්ට්‍රෙන්ත් හරකට අයඩින් මවුල සංඛ්‍යාව. අයඩින් මවුල එනම් කොච්චරක් තියෙන 10ක් තුල එනනම් සාන්ද්‍රණය හොයාගත්තා මුළු i2 සාන්ද්‍රණය. ඊට පස්සේ දැන් kd ගුළු 50යි කියලා දීලා තියෙනවනේ. kd 50ක් කියලා දීලා තියෙන නිසා සහ දැන් අතනදී අපිට වෙනම කියනවනේ CCl4 වලත් ඝන සෙන්ටිමීටර 10ක් සමග ප්‍රතික්‍රියා වීමට වැය වෙන්නේ මෙන්න මේ ප්‍රමාණයම කියලා. එහෙනම් මෙතන තියෙන සාන්ද්‍රණය CCl4 තුල තියෙන අයඩින් සාන්ද්‍රණය වෙන්නේ 0.3යි. හරිද? ඒක මම කෙලින්ම මෙතනින් දාගත්තා. CCl4 තුලදී 0.3යි KD 50යි එහෙනම් දැන් ඔයා ගන්නවා ජලීය කලාපය තුල නිදහස් i2 සාන්ද්‍රණය. ඒතර නිදහස් i2 සාන්ද්‍රණය හොයාගත්තාම අපිට මෙතනින් හම්බ වෙනවා මොකක්ද ජලීය කලාපය තුල ඉන්න නිදහස් i2 සාන්ද්‍රණය දන්නවා මුළු ප්‍රමාණය දන්නවා එහෙනම් මෙතනින් හොයාගන්න පුළුවන් i3 - විදිහට ඉන්න i2 සාන්ද්‍රණය කොච්චරද කියලා. ඒ කියන්නේ i3 - සාන්ද්‍රණය තමයි. ආරම්භක එතකොට ඔක්කොම ඔක්කොම ටික දන්නවා අපෙන් අවසානයේදී හන KC වලගේ KC කියලා කියන්නේ i3 - සාන්ද්‍රණය බෙදීම i2 සාන්ද්‍රණය වැඩි කිරීම i - සාන්ද්‍රණය අනේ අනේ ළමයි මට ඉදදාහර වෙන දවසක් නැත රිවිෂන් එක කරන්න මම කසොඩ පොඩක් කියලා බලන්න මේ දැන් සෙනසුරාදා විශ්වවිද්‍යාල ක්ලාස් එකේ තියෙනනේ ෆිසික්ස් එක. ඒකේ හැමෝටම පොඩි ප්‍රශ්නයක් එනවා මට. මම මෙච්චර කල් රිවිෂන් එක කරේ ඉඳ උදේට. මට ඒක නම් වෙනස් කිරීමේ හැකියාවක් නැහැ.
क्लास संयोग जले सह बेंजीन अंतर व्याप्त भवति जले सह बेंजीन अंतर व्याप्त भवति बेंजीन घन सेंटीमीटर 10ක් තුල बेंजीन घन सेंटीमीटर 10ක් තුල Q බිඳුවයි දශම බිඳුවයි බිඳුවයි 8යි මවුලද බෙන්සීන් ඝන සෙන්ටිමීටර 10ක් තුල Q බිඳුවයි දශම බිඳුවයි බිඳුවයි 8යි මවුලද जलय घन सेंटीमीटर 50ක් තුල जलय घन सेंटीमीटर 50ක් තුල Q बिंदु 0.35යි මවුලද बिंदु 0.35යි මවුලද අඩංගුවේ අඩංගුවේ බෙන්සීන් සහ ජලය අතර කිවිහි ව්‍යාප්ති සංගුණකය සොයන්න बेंजीन सह
ජලය අතර කිව්හි ව්‍යාප්ති සම්ගුණකය සොයන්න. ජලීය මාධ්‍ය දෙවෙනි කොටස ජලීය මාධ්‍යයේදී PAQ PAQ Q සමග ප්‍රතික්‍රියා වී පහත පරිදි සමතුලිතතාවයක් ඇති කරගන්න. අර මං කලින් කියව කතන්දරේ වගේ නේ. I to I minus වගේ P AQ දන Q AQ වලින් හැදෙනවා P Q AQ. සංයෝග තුනම ජලයේ වියවුවද බෙන්සීන් තුල දියවන්නේ Q පමණි. පීහි සංජනනය දශම එකයි බිංදුවයි දෙකයි මවුල ගැන ඩෙසිමීටරයට වන ජලීය ද්‍රාවණය පීහි සංජනනය දශම එකයි බිංදුවයි දෙකයි මවුල ගැන ඩෙසිමීටර වල ජලීය ද්‍රාවණය Q අඩංගු බෙන්සීන් සමග සොලවා සමතුලිත වීමට තබන ලදී. එවිට ජලය තුල පවතින කිව්හි මුළු සංජනනය කියලා කියන්නේ ඉදහස් කිව්වේ PQ දෙන්නගේ එකතු වෙයි. ජලය තුල පවතින කිව්හි මුළු සංජනනය බිංදු 2.3යි. දැන් 3 වැඩි කිරීම 10 හරින 3යි. මවුල ඝන ඩෙසිමීටරයට වන අතර බෙන්සීන් තුල කිව්හි සංජනනය බෙන්සීන් තුල කිව්හි මුළු සංජනනය
विनाशम बिंदु अठाई मऊल डेसीमीटर है विनाशम बिंदु अठाई मऊल डेसीमीटर है प्रश्न जलय तुल निदहास क्यू सांद्रणय जलय तुल निदहास क्यू सांद्रणय इलागे जलय तुल संयोजित क्यू सांद्रणय इलागे जलय तुल निदहास पी सांद्रणय जलय तुल निदहास पी सांद्रणय अंतिम एक इहत समतुलित संधा केसी इहत समतुलित संधा केसी
Ardela mai brother.
දැන් බලගන්න ඒගොල්ල මොකද්ද කියලා තියෙන කියලා පළවෙනි එක ඒගොල්ල කියනවා මොකද්ද Q කියන එකේ නා බෙන්සීන් සහ ජලය අමිශ්‍ර කලාප දෙක තුන ව්‍යාප්ත වෙනවා කියලා දීලා තියෙනවා බෙන්සීන් ස්තරයේ 10ක් ඇතුළේ ඒ කියන්නේ දැන් උනේ ඉස්සෙල්ලාම තියෙන Q කියන එක නගය විතරයි Q තමයි දැන් කලාප දෙක තුනම ව්‍යාප්ත වෙලා තියෙනවා මේ බෙන්සීන් මේ ජලය බෙන්සීන් වල කොච්චරද ඝන සෙන්ටිමීටර 10ක් තුන Q ඉන්නවල කොච්චරක් කියලා දෙලා තියෙන්නේ අට වැඩි කිරීම 10 3 මවුලර් වලින් දීලා තියෙනවා ජලීය කලාපයේ තුල ඝන සෙන්ටිමීටර 50ක් කියලා තියෙන නේද ඝන සෙන්ටිමීටර 50ක් තුල Q පහ වැඩි කිරීම 10^4ක් තියෙනවා අපි අහනවා බෙන්සීන් සහ ජලීය කලාපය ඇතුලේ KD වල ගේ හොයන්න කියලා මම අපෙන් KC සමීකරණය සමීකරණය ලියනවා කලින් අහන්නේ ඒගොල්ල බෙන්සීන් ඒක නිසා Q බෙන්සීන් බෙදීම Q ජලයයි මම දැන් හොයාගන්න යන්න බෙන්සීන් කලාපයේ තුර තියෙන්නේ අට වැඩි කිරීම 10^3 මවුල පරිමාව කොච්චරද ඝන සෙන්ටිමීටර 10ක් බෙදනවා ඒක නිසා මම වැඩි කිරීම දානවා ඝන සෙන්ටිමීටර 50යි මවුල කොච්චරද වෙලා තියෙන්නේ පහ වැඩි කිරීම 10^4 කියලායි දීලා තියෙන්නේ අපිට ඕන මෙතින් දැන් ගන්න පුළුවන් 10යි මෙතන 5යි 5ට 5 කැපිලා ගියා 8 වැඩි කිරීම 10යි 3යි 1 වැඩි කිරීම 10^4 ඒ කියන්නේ අපිට උත්තරේ වෙනවා කියන්නේ කිවද 80ක් කියලා ඇවිල්ලා තියෙනවා KD අන්න පළවෙනි කොටස අපි හදාගෙන ඉවරයි දෙවෙනි එකේදී කියනවා මෙත් ජලීය මාධ්‍යයේදී P නම් සංයෝග Q එක එකපෙලා සමතුලිතතාවයක් ඇති කර ගන්නවා කියලා. P හි සාන්ද්‍රණය 0.12 වන ජලීය ද්‍රාවණය. හරිද? අපි දැන් ඔන්න මෙතනින් ගන්න තියෙන්නේ මෙයාගේ සාන්ද්‍රණය. P වල සාන්ද්‍රණය දීලා තියෙනවා 0.12 වන ජලීය ද්‍රාවණය. ඒ කියන්නේ H2O තමයි ඉතියේ. ඊට පස්සේ Q කියලා පෙක්ක හොඳින් කොල්ලනවලු. ඊපස්සේ මේක දාලා තියනවා Q කියන එක. يعني බෙන්සීන් තියෙන Q දාලා තියෙන්නේ. ඒතකොට Q කියන එක නා ගමන් කරනවා ජලීය කලාපය තුලට. ගමන් කරපුවාම ඒක ඉන්නවනේ P. මේ P එක්ක Q එකතු වෙලා හදනවලු PQ. හරිද? ඔය කතන්දරෙන් දැන් කියලා තියෙන්නේ. ඊපස්සේ කියනවා බෙන්සීන් ස්තරය තුල පවතින Q වේ සාන්ද්‍රණය. එන්න මේකේ තියෙන Q වල සාන්ද්‍රණය දීලා කියනවා 0.08 මවුල ගා රෙසිමීටර එක කියලා. ජලය තුල පවතින Q වේ මුළු සාන්ද්‍රණය. ජලය තුල පවතින Q වේ මුළු සාන්ද්‍රණය කියලා කියනවා. ජලීය කලාපය තුන Q හි මුළු සාන්ද්‍රණය කියලා කියන්නේ මොකද්ද? නිදහස් Q දන සංයෝජනයේ වෙලා තියෙන Q සංයෝජිත Q කියලා කියන්නේ PQ සාන්ද්‍රණය. අල කඩින් අපි ප්‍රශ්නේ කතා කරේ මේ I2 දන I- කියලා නේද? අන්න ඒ වගේ මෙතන අර මුළු I2 කියලා කිව්වේ නිදහස් I2 I3 දෙන්නම වගේ මෙතන සංයෝජිත Q සහ නිදහස් Q එකතුව තමයි දීලා තියෙන්නේ කොච්චර කියලාද 0.03 හරිනේ ඔන්න ඔය ටික අපිට දීලා තියෙනවා 0.03 ජලීය ස්තරයේ පවතින නිදහස් Q සාන්ද්‍රණය දැන් මම කලින් කිව්වනේ අපි KD දාන්නේ නිදහස් Q සඳහා විතරයි කියලා එහෙනම් අපි KD වල අගය ගන්නවා KD වල අගය අසුනේ හොයාගන්නවා KD 80යි බෙන්සීන් තුල තියෙන මවුල සාන්ද්‍රණය වෙලා තියෙන්නේ 0.08 මවුල ඝන ඩෙසිමීටරයට අපි දන්නේ නැහැ Q සාන්ද්‍රණය ජලීය කලාපයේ තුල. ඒතර මේක අපි හරස් තුනේ කරොත් එහෙම ජලීය කලාපයේ තුල තියෙන ප්‍රමාණය හොයාගන්න පුළුවන් 0.08 බෙදීම 80යි කියලා කියන්නේ එක වැඩි කිරීම 10^3 නේද වෙන්නේ
එක වැඩි කිරීම 10 වෙන 3යි මවුල ඝන දෙසිමීටරයට. හන්නේද? ඊපස්සේ දෙවෙනි එක හරහා අපි ජලීය ස්තරී පෞත්‍ය නිදහස් නෙවෙයි සංයෝජිත කියු ප්‍රමාණය මෙතන තියන්නේ එක වැඩි කිරීම 10 වෙන 3යි. අපිට දීලා තියෙන මුළු සාංචනයේ වෙලා තියෙන 3 වැඩි කිරීම 10 වෙන 3යි මවුල ඝන දෙසිමීටරයට. මේක ගන්නවා නම් එක වැඩි කිරීම 10 වෙන 3යි කියලා. සංයෝජිත ප්‍රමාණය හොයා ගන්න කොලම් කොච්චරක්ද වෙන්නේ? අර මේකේ මේ කඩු කරපුවාම ලැබෙන අඟය උද වෙන්නේ 2 වැඩි කිරීම 10 වෙන 3යි මවුල ඝන දෙසිමීටරයට. හරිද? අර දෙවෙනි එක වෙන්නේ ජලීය ස්තරයේ පවතින සංයෝජිත Q කියලා කියන PQ. 2 වැඩි කිරීම 10 වෙන 3යි මවුල ඝන දෙසිමීටරයට. ඉර්වසහනවා ජලීය ස්තරයේ තියෙන නිදහස් T සාන්තන දැන් බලන් ගන්න පොඩ්ඩක් හදාගන්න යන්නේ මම ගන්න P ධන Q වලින් තමයි ඇවිල්ලා තියෙන PQ නේද මෙයාගේ උනේ කොච්චරද 0.12 මේක දන්නේ නැහැ මෙයාව දන්නේ නැහැ හැබැයි මම හිතුවත් මෙතන යනවා x කියන ප්‍රමාණයක් කියලා මෙතන x කියන ප්‍රමාණයක් යන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රශ්නාර්ථයෙන් යන x කියන ප්‍රමාණය මෙතන හැදෙන්න ඕනේ x කියන ප්‍රමාණය. අපි දැන් හොයාගත්ත x වලගේ කොච්චරක්ද වෙන්නේ? 2 වැඩි කිරීම 10 වෙන 3යි කියලා. මවුල ගන්න දෙසිමීටරයක්. q වල සාංචිය අපිට නිදහස් එක වෙනම ක්‍රමයකින් හොයාගෙන තියෙන අපි කොච්චරද තියෙන්නේ නිදහස් q ප්‍රමාණය? 1 වැඩි කිරීම 10 වෙන 3යි කියලා. ආරම්භයේදී තිබ්බක අපිට ඕනේ වෙන්නේ නැහැ. එහෙනම් මෙතනින් අර කරන් පුළුවන් 102කින් යනවා 2 වැඩි කිරීම 10 3. ඒ කියන්නේ මෙතන වෙන්නේ කොච්චරයිද? 0.1 මවුල ඝන දෙසිමීටරයට. හරිද? ජලීය කලාපයේ තුන පවතින T සාංචනය වෙන්නේ ආරම්භයේදී මෙච්චරක් තිබ්බා. දැන් ප්‍රතික්‍රියා කරලා ගියා කොච්චරද x කියන ප්‍රමාණය? x ලගේ හොයාගන්න කලින් දත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතන මෙතනින් හොයාගත්තා P වල සාංචනය 0.1 මවුල ඝන දෙසිමීටරයට කියලා. හරිද? 0.1 මවුල ඝන දෙසිමීටරයට වෙනවා නම් ඊපස් අපෙන් අහන්නේ මොකද්ද? ඉහත සමතුලිතය සඳහා KC. එතකොට KC කිව්වේ මොකද්ද? PQ සාන්ද්‍රණය බෙදීම P සාන්ද්‍රණය Q සාන්ද්‍රණය. එතකොට PQ සාන්ද්‍රණය ආවේ 2 වැඩි කිරීම 10 වෙන 3යි මවුල ඝන දෙසිමීටරයට. P වල සාන්ද්‍රණය ආවේ 0.1යි මවුල ඝන දෙසිමීටරයට. Q වල සාංචනය ආවේ 1 වැඩි කිරීම 10 වෙන 3යි මවුල ඝන දෙසිමීටරයට. එතන මේක කැපිලා ගියා. උත්තරේ වෙනවා 2යි බෙදීම 1යි කියලා කියන්නේ 20යි මවුල ඍණ 1 dm ධන 3. KC වලගේ 20යි මවුල ඍණ 1 dm ධන 3. හරිද? එතකොට උන් ඔය විදිහට වෙනස් ආකාර බවට පත්වන එක විකරණය වෙලා තියෙනවා අපිට ගණන් හදන්න පුළුවන්. දැන් මම අද ඔය එක ආකාරයක් විතරයි ළමයි හදුවේ. මට තව ලබන සතියේ තෝරන වෙනවා. හේතුව වෙන දේ ඔයගොල්ලෝ මම PH ගණන් ගොඩාක් කරත් නැහැ. හැබැයි පොඩ්ඩක් දැනගෙන තියාගන්න මම ලබන සතියේ කරනකොට කරනවා දුබල අම්ලවල විකචනය කරලා ඇති. විකචනය සම්බන්ධව කරානේ දුබල අම්ලවල විකචනය කරලා තියෙන PH හොයාගන්න එක POH හොයාගන්න එක පස්සේ pOH සරින් pH වගන්න කොහොමද වගේ ගණන් ටිකක් අපි දැනගෙන තියෙන්නේ. ඒක පාඩම මතක පොඩ්ඩක් රිවයිස් කරලා තියාගන්න. අන්න නැවත ක්ලාස් එක පටන් ගත්තාම pH කරනවා කියලා කිව්වා. හැබැයි පොඩ්ඩක් මතක් කරගන්න කලින් කරලා තියෙන නෝට් එක බලලා දුබල ආම්ලවල විඝටනය, දුබල භෂ්මවල විඝටනය, ජලයේ අයනීකරණය ඔහොම ටික මතක තියාගන්න පාඩම් කරලා තියාගන්න. ලබන සතියේ මේකෙන් මම කරනකොට KD ආශ්‍රිතව ගණන් හදනකොට අපිට ඒක දැනගෙන තියෙන්න ඕන නිසා. හරි නේද? දැන් අද මම තව මේකෙන් මේ වගේ ගණන් තව එකක් ගන්න ළමයි ඒක හදන්න තවර ප්‍රැක්ටිස් කරගන්න. ලැබෙන සතිය එතකොට අර HA වලින් HA විගටනේ වුණාම කොහොමද KD දාන්නේ කියන එක පිළිබඳව අපි දැනට කතා කරමු.